විෂන්කයා විශ්වාසනීය දැක්ම. තුනේ යුද්ධෙන් පස්සේ ඇත්ත වශයෙන්ම ලක්ෂ 6ක් 7ක් යාපනයෙන් පිට වෙලා ගියා, පිටරට ගියා, මුදල් පිටට ගියා. මේ ආර්ථිකය විනාශ වුණා. 2015 අපි මේ සංවර්ධන අරගෙන යාපනයට සංවර්ධනය ගෙනාවේ. මෙතන තියෙන රැකියාව වැඩි වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාවගේ ණය දෙන ක්‍රම නිසා ණය මුදල් ලැබුණා. මේ දියුණුව තමයි අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. විශේෂයෙන්ම පලාලි ගුවන්තොටුපළ විවෘත කරනවා. පළමුවෙන් ඉන්දියාවට, ඊට පස්සේ කලාපිය අහස යානාවලට එන්න. ඒකෙන් සංචාරක ව්‍යාපාරයේ දියුණුව වෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් බොහෝ දෙනට අලුත් ආදායම් මාර්ග හම්බෙනවා. එහෙනම් නොතිබුණු සංවර්ධනයක් යාපනයේ යලිත් ආරම්භ කළා තියෙනවා. ඒ වගේම මේක ඉදිරියට ගෙනියන්න අපිට සංහිඳියාව ශක්තිමත් කරන්නත්, තහවුරු කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. අපි ඔක්කොම ශ්‍රී ලංකාවෙන් කියන හැඟීමත් මෙතන ඇති කරලා තියෙනවා. අපි ඔක්කොම යලිත් යුද්ධයක් ඇති නොවන විදියට ක්‍රියා කරන්න ඕනේ. ජීවිත ලක්ෂයක් විතර මේ යුද්ධයෙන් නැති වුණා. විශාල හානියක් ඇති වුණා. සංවර්ධන නැවතුණා. අපිට යලිත් යුද්ධයක් වුවමනා නැහැ. සංහිඳියාව තියෙන තැන අපි සංහිඳියාව ශක්තිමත් කරන්න ඕනේ. ඒ වගේම පාස්කු විරුද්ද වාගේ ත්‍රස්තවාදයේ තියෙන තැන ඒ ත්‍රස්තවාදය නැති කරන්නත් අපි ඒ වගේම ශක්තිමත්ව ක්‍රියා කරන්න තියෙනවා. 2015 ඉඳන් මේ ආණ්ඩුව පියවර ගණනාවක් මේ සඳහා අරගෙන තියෙනවා. ඒත් අපිට කරන්න බැරි වුණේ වැඩසටහනක් තියෙනවා. ඒ අපිට පාර්ලිමේන්තුවේ ඒ වුවමනා බහුතරය නැති නිසා අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරන්න අපි අපොහොසත් වුණා. ඒකේ වැදගත් කරුණු දෙකක් තියෙනවා. විධායක ජනාධිපතිකම අහෝසි කිරීමත්, බලය බෙදා හැරීමත්, විශේෂයෙන්ම උතුරේ ජනතාවට තමන්ගේ එදිනෙදා පාලනය සඳහා පළාත් සභාවලට දෙන බලතල තවත් වැඩි කරන්න කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟ පාර්ලිමේන්තුවේ ඒ වරම ඉල්ලනවා. ඒක ක්‍රියාත්මක කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපිට ක්‍රියා කරන්න ඒ අවස්ථාව ලැබෙනවා කියලා.